අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය වත්මන් රජේ කරන්නේ රාජ්‍ය පාලනයක් නෙවෙයි විකට රංගනයක් සජිත් කියයි විපක්ෂේ කරන්නේ කුණු උස්සන එක රාජ්‍ය ඇමති ජානික පවසයි යුක්‍රේන සංචාරකින් හරහා තවත් කොවිඩ් රැල්ලක් වගකීම බාරගන්නේ කවුද ජනතා විමුක්ති පෙරමුණ ප්‍රශ්න කරයි අධිකරණ අමාත්‍ය මොහමඩ් අලි සබ්රි මහතා එම දූරයෙන් ඉවත් වෙන ලෙස ඉල්ලා බොරැල්ල පොදු සුසාන භූමිය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්ුණා කොරෝනා ආසාදිත මෘතදේහයන් ආදාහණයට විරෝධය පළ කරමින් මේවන විට විවිධ පාර්ශවයන් උද්ඝෝෂණවල නිරත වෙමින් සිටිනවා. එවන් පසුබිමක ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඊයේ ප්‍රකාශ කළේ කොරෝනා දේහයන් ශ්‍රී ලංකා භූමියේ බෝමදානය කිරීම ගැටලුවක් නොවන බවට අවධාරණය කරන බවයි. මේ අතර වත්මන් අධිකරණ අමාත්‍ය මොහමඩ් අලි සබ්‍රි මහතා එම දුරෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිංහලයේ ජාතික ඒකාබද්ධ එකමුතුව බොරැල්ල පොදු සුසාන භූමිය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුණා. පසුව ඔවුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙතද ලිපියක් බාර දීම සඳහා එම ස්ථානයට පැමිණියා. රන් රටේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා මේ ලෝකෙම කොවිඩ් 19 වලින් මිය යන මලසිරු. ඒ කියන්නේ වෛරස් ගබඩා බැක්ටීරියා සම්පූර්ණ ආරක්ෂා කරගෙන ඉන්න රටක් බවට අපි පත් වෙලා තියෙනවා. මේ බැරිලක්වත් මේ වෛරස් ගබඩාවල් කන්ටේනර් වල තියෙන සීත කාමර වල තියෙන කොවිඩ් 19 වෛරස් ගබඩාවල් යම් කිසි වෙලාවක චීනයේ හූබෙන් පලාතර වගේ විසිරලා පැතිරලා ගියොත් මේ රටට මොකද වෙන්නේ? චීනයේ හූබේ පලාත වෙනකන්ද මේ රටේ ඉන්න බලධාරීන් මේ කොවිඩ් 19 මලසිරු තියාන බලන් ඉන්න. අපි එකින්ද රජයට බල කරනවා. රජෙන් ඉල්ලා සිටිනවා මේකට වහාම තීරණයක් ගන්න ජාතීන් අතර අසමිතාවක් ඇති වෙන ආකාරයේ වාක්‍ය ප්‍රකාශ කරන්න එපා. අධිකරණ අමාත්‍යවරයා මෙවැනි බරපතල ප්‍රකාශ කිරීම නිසා යම් කිසි ආණ්ඩුවට තර්ජනයක් එල්ල කරනවා මුස්ලිම් ජනතාව ප්‍රචණ්ඩත්වයට යොමු වෙන්න පුළුවන් කියලා. අපි ඒ ප්‍රකාශ තරයේ හෙලා දකින්නවා. අපි ඒකට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉල්ලනවා කැබිනට් මණ්ඩලයේ වකිම ඛණ්ඩනය කරමු. අලි සබ්රි මහත්මයා වහාම අධිකරණ අමාත්‍යවරයා ඉවත් කරන්න කියන එක මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. කොරෝනා දේහයන් ආදාහණයට විරෝධය පළ කරමින් කීනුචිය පැරණි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදීද විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. කොරෝනා දේහයන් ආදාහණය කරන්නේද නැතිනම් භූමදානය කරන්නේද යන්න පිළිබඳව තීරණය කිරීම සඳහා පත්කල කමිටුව අදාළ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යවරියට බාර දී ඇති අතර එහි අන්තර්ගතය පිළිබඳව මෙතෙක් මාධ්‍යට නිල වාර්තාවක් ඉදිරිපත් කර නැහැ. ඩොලර් උපයා ගැනීමේ අරමුණින් රට අනතුරටපත් කිරීමට වත්මන් රජය කටයුතු කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඒකොළඹ පැවතේ මාධ්‍ය හමුවකට එක් වෙමින් දැන් මේ දෙවෙනි රැල්ල ආරම්භ වෙලා මාස 4කට ආසන කාලයක් ගත වෙලා තියෙනවා. තවමත් ආණ්ඩුවට නිශ්චිතව කියන්නට බෑ දෙවෙනි රැල්ල ආරම්භ වුණේ කොහොමද කියලා. පළවෙනි රැල්ල වෙලාවේ අපි දැක්කා බුද්ධ්‍යංශ විසින් ආසාදිතයන් හඹාගෙන මෙහෙයුම ක්‍රියාත්මක කරනවා කිව්වා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ කරනවා කියලා කිව්වා. ලංකාවේ අහුවෙන ඕන ආසාදිතෙක්ගේ මුල මූලාශ්‍රය හොයාගන්න පුළුවන් කියලා තමයි ආණ්ඩුව කිව්වේ. CID කණ්ඩායම 8ක් යොදවලා තවම දෙවෙනි රැල්ලේ මුල හොයාගන්න බැරිලා තියෙනවා. ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ නිශ්චිතව නොවුනත් යුක්‍රේන ජාතිකයෙක්ගෙන් තමයි දෙවෙනි රැල්ල ආරම්භුනේ කියලා. එහෙමනම් අපි දෙවෙනි රැල්ල අපිට ආවේ තව රැල්ලක් ආවොත් මේකේ වගකීම් බාරගන්නේ කවුද? දැන් මේ අය නිරෝධායනය වෙන බවක් අපිට පේන්නේ නැහැ. දින 14 කතා දින 7 කතා දැන් කෙරෙන්නේ නැහැ. PCR පරීක්ෂණ දෙවෙනි එකක් කරනවද කියලා අපි දන්නේත් නැහැ. ආණ්ඩුව කෙසේ හෝ ඩොලර් කීපයක් රටට ගෙනා ගැනීම ඉලක්ක කරගෙන රටක් අනතුරේ හෙල්ලලා තියෙන බව තමයි පේන්නේ. මේ සම්බන්ධයෙන් සෞඛ්‍යංශ කටහඬ බව පේන්නේත් නැහැ. ඉතින් මේක වරපතල ප්‍රශ්නයක්. සත්‍යම මේ සම්බන්ධයෙන් ආණ්ඩුව ප්‍රකාශයක් කරන්න ඕනි යම් හේකින් මේ රැල්ල ව්‍යාප්ත වුණොත් වගකීම් බාර ගන්න කවුද කියන එක පිළිබඳව 2021 වසරේ නවපාසල් වාරය ජනවාරි මාස 11 වනදා ආරම්භ කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මේ අතර තවමත් විශ්වවිද්‍යාල සහ උපකාරක පන්ති ආරම්භ කිරීමට අනුමැතිය හිමිව නැහැ. 2021 වසර සඳහා වන නවපාසල් වාරය ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරනවා. කෙසේ වෙතත් බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති සෙසු ප්‍රදේශවල පාසල් ලබන 11 වනදා විවෘත නොවන බවයි සියත TV ඔස්සේ විකාශය වූ සුන්දර ඉරිදා වැඩසටහනට එක් වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ සියලුම සෞඛ්‍ය අංශවල නිර්දේශත් එක්ක අපි ජනවාරි මාසයේ 11 වෙනිදා නැවත නව පාසල් වාරය ආරම්භනවා. සියලුම පන්තිවලට 1 සිට 5 දක්වා, 5 සිට 11 දක්වා, 12 13 බස්නාහිර පළාත
ජනපත සහ හුදකලා කරපු ප්‍රදේශ ඇරෙන්න විශේෂයෙන් කියන්න ඕනේ අලුතෙන් සම්මුඛ පරීක්ෂණ වලට ගිහිල්ලා ජීවිතය හාහා පුරා කියලා පාසලකට එන දරුවා එන්නේ ජනවාරි 11 නෙමෙයි එයා එන්නේ පෙබරවාරි මාසේ දෙවැනි සතියේ අපි දැනට හිතලා තියෙන්නේ පෙබරවාරි මාසේ 15 වෙනිදා කියන එක 2021 වසරේ පළවෙනි ශ්‍රේණියට එන දරුවා ජනවාරි 11 ගේන්න එපා මේ අතර විශ්වවිද්‍යාල සහ උපකාරක පන්ති ආරම්භ කිරීම සම්බන්ධයෙන් තවමත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයක් ගෙන නොමැති අතර පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සහ උපකාරක පන්ති ආරම්භ කිරීම සම්බන්ධයෙන් දේශපාලඥයින් ඇතුළු විවිධ පාර්ශ්ව මෙලෙස අදහස් පළ කළා ඇත්තම මේ වෙනකොට අපිත් අතිශයින් කනගාටු වෙනවා ආර්ථිකයේ සියලු අංශ මේ වෙද්දි විවෘත කරලා තියෙනවා නමුත් උපකාරක පන්ති විතරක් මේ වෙනකොට වසා දමලා තියෙනවා කවුරු පිළිගත්තත් නැතත් උපකාරක පන්ති වලින් අධ්‍යාපන ශාස්ත්‍රයට දැවැන් සේවයක් වෙනවා දැන් පාසලුත් විවෘත කරන 11 වෙනිදා ඒ නිසා අපි ඉල්ලන්නේ අපට මේ උපකාරක පන්ති අනිවාර්යයෙන්ම පවත්වගෙන යන්න අවශ්‍යයි මේ කොවිඩ් අරබුදයක් පන්ති කාමරය තුළ ඇති නොවෙන්න අපි තා වගකීමෙන් දරුවන් සුරක්ෂිතව රැකගන්න සියලු සැලසුම් මේ වෙනකොටත් අප සංගමයේ විසින් සකස් කර ඉවරයි අපි කොයිම වෙලාවකවත් කියන්නේ නැහැ කොවිඩ් තත්ත්වයේ පවතින ප්‍රදේශවල පන්ති ආරම්භ කරන්න ඉඩ දෙන්න කියලා කොවිඩ් අවදානමක් නොමැති දිස්ත්‍රික්ක ගණනාවක් ලංකාවේ තියෙද්දි ඇයි ඒ දිස්ත්‍රික්කවල පන්තියක් ආරම්භ කරන්න ඉඩ දෙන්න බැරි කියන විද්‍යාත්මක හේතු අපිට කියන්න පුළුවන් නම් ඉතාම සාර්ථකයි සංගමයක් විදිහට සියලු සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව පන්ති ආරම්භ කරන්න සමස්ත ලංකාවේම වෘත්තීය දේශකවරු විදිහට අපි සූදානම්ින් ඉන්නවා දරුවන්ට ඔන්ලයින් ආසරා ක්ලාස් කරයි කියලා දරුවන්ට කිසිම අධ්‍යාපනයක් නැහැ. ඒක නිසා දරුවා ද අවුරුද්දක් තිස්සේ අධ්‍යාපනයක් නැතුව ඉන්නවා. නමුත් මේ රටේ අපි ඉල්ලන ඉල්ලීම තමයි මේක හරියට ක්‍රමවත් කරනවා නම් අනිවාර්යයෙන්ම ගුරු සංගම්, ප්‍රවාහන සංගම් සහ සෞඛ්‍යංශ සියලු දෙනා 11 වෙනිදා පටන් ගන්නවා නම් ඊට පෙර මේකට පෙර සූදානමක් අපි බලාපොරොත්තු වෙනවා කරයි කියලා අධ්‍යාපන ඇමතුමා. වත්මන් රජය කරන්නේ රාජ්‍ය පාලනය නවන බවත් ඒ මේ වෙන විට විකට රංගනයක් බවට පත් වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කතරගම ප්‍රදේශයේදී මාධ්‍යවිත අදහස් පළ කරමින් විපක්ෂ නායක ජංගම සේවයට සමගාමීව සෙල්ල කතරගම ශ්‍රී විමල අරණ ධර්මායතනයේ පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහි විහාරාධිපති පූජ්‍යපාද වලස්මුල්ලේ ධම්මරත්න නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සංවාදශීලී වැඩසටහනකට එක් වුණා. මගේ දරුවත් දෙනෙක් ඉන්නවා. ගොඩක් අන්ත හතර නම් ඒ කට්ටියත් කඩවලුවක් නැහැ. ඒගොල්ලොත් අන්ත දුක ජීවත් වෙන මම මල් කොට්ටක් විකුණගෙන තමයි මගේ දරුවාත් මේ මං එයා දොදල් කූරු ගෑව දවසල අපිට කාගෙන්වත් බිනසරණක් නෑ උපතිභාගයෙන්වත් මට පිටක් ලබා ගන්න තමයි මම මෙතෙන්ට ආවේ අද මට හැමදාම මල් කොට්ටක් කරා මේ කුට්ටලමට ජීවත් වෙන්න බෑ රට පාලනය කරන වර්තමාන රජය තමන්ගේ නොහැකියාව නිසා රට අනතුරට පත් කරන තත්වයකට ගෙනවිලා තිබෙනවා මේ COVID-19 තුල රට පාලනය කරන රජය රාජ්‍ය තන්ත්‍රයේ මෙහෙවපු ආකාරය දිහා බැලුවොත් අදූරදර්ශී දුර්වල ආකාරයට රටට ඉමහත් හානියක් සිදු වන ආකාරයටයි මේ ආණ්ඩුව රට මෙහෙවලා තියෙන්නේ. ඒක තමයි තිත්ත ඇත්ත. ආණ්ඩුවක් පත් කරන්නේ මොනවටද? ඇයි ඡන්ද තියන්නේ? ඇයි ජනාධිපතිවරණයක් තියන්නේ? ඇයි ජනතාව ඡන්ද දෙන්නේ? ජනතාව ඡන්ද දීලා ආණ්ඩුව පත් කරගන්නේ රටක් පාලනය කරන්නට යනකොට රට පාලනය කරන්නට තිබෙන අමාරුකම් කියන නෙමෙයි. රජයේ වගකීම වන්නට ඕන මේ රටේ ජනතාව ජීවත් කරවන්න. මේ රජය මේ කරන්නේ රාජ්‍ය පාලනයක් නෙමෙයි මේ කරන්නේ ඓතිහාසික විහිළු විකට රංගනයක් මේ විහිළු විකට රංගනේ අවසන් ප්‍රතිඵලය තමයි රටේ ජනතාව විපතට පත් වීම. ඒෂිය පුවත් වෙතයි නැවතත් අවධානය. වර්තමානයේ වන විට විපක්ෂයේ කාර්යභාරය පිළිබඳව ඔවුන්ට නිසි අවබෝධයක් නොමැති බව රාජ්‍ය මාධ්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා. ඒ ඇඹිලිපිටිය ප්‍රදේශයේදී මාධ්‍යවිත අදහස් දක්වමින් මිරටේ විපක්ෂයට අද කාර්යභාර වෙලා තියෙන්නේ කොහොමද තියෙන කුණුගඩවල් අවස්සන එක විතරයි. ඒ නිසා අපි සජිත් ප්‍රේමදාස මහත්මයාට කියනවා 2021 අවුරුද්දවත් එතුමාට හරියට හිතන්න ලැබිලා රටක් ගැන හිතන්න හිතක් පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කියන්නේ නම් ආණ්ඩුව ගේන හොඳ යෝජනා වලට අත් දෙකම උස්සනවා කියලා. දැන් ආණ්ඩුව ගෙනාපු කිසිම දෙයකට මේගොල්ලෝ කවදාවත් සහයෝගය දීලා නැහැ. ඒ නිසා අපි රටේ ජනතාවට කියනවා මේ විපක්ෂේ රාජකාරිය ඉෂ්ට කරන්නේ අපි 2015 ජනවාරි 8 වෙනිදා පෙරදුනා කාර්යභාරය විපක්ෂයේ කාර්යභාරය අපි රට වෙනුවෙන් හරියට විශ්ත කරා. ඒක නිසා තමයි අපට අවුරුදු 5ක් යන්න කලින් මෙරටේ පාලන බලයේ ජනතාව ලබලා දුන්නේ. රටේ ජනතාව වෙනුවෙන් මේ ආණ්ඩුවට කරන්න පුළුවන් උපරිමේ අපේ ආණ්ඩුව කරනවා. ඒක නිසා පහුගිය අවුරුද්දට වඩා සෞභාග්‍යමත් දැක්මත් තුළ හොඳ රටක් හදන වැඩසටහනට අපි සියල්ලම එකතු වෙලා ඉන්නවා.
වත්මන් ආණ්ඩුව කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමෙන් වාවෙන් රට තුල මිලිටරි පාලනයක් ගොඩනැගීමට සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ආර්ථිකය නැවතත් ඉහළට එන්න නම් අපිට පුළුවන් වෙන්න ඕනේ මේ වසංගතය යම්කිසි ප්‍රමාණයකට හෝ කන්ට්‍රෝල් එකේ තියාගන්න. දැන් රජය එක පැත්තකින් මේ පාලනය තියාගන්න කියලා දිස්ත්‍රික්ක 25ට දිස්ත්‍රික් ලේකම්වරුන්ට ඉහළින් යුද හමුදාවේ නිලධාරීන් පත් කරලා තියෙනවා. එතකොට අපි දකිනවා කොරෝනා මැඩලීමේ එහෙමත් නැත්නම් කොරෝනා පාලනය කිරීමේ සම්පූර්ණ වගකීම රජයේ නිලධාරීන්ගෙන් එළියට අරගෙන මිලිටරි නිලධාරීන් හට බාර දීලා තියෙනවා. එතකොට ශවෙන්ද්‍ර සිල්වා යුද හමුදාපතිතුමා තමයි ප්‍රධානියා. ඔහු යටතේ ඔහුට පල්ලෙහා ඉන්න නිලධාරීන් 25 දෙනෙක් හරහා තමයි මුළු කොරෝනා වසංගතය පාලනය සිද්ධ වෙන්නේ. එතකොට මං හිතන්නේ මේ මිලිටරි පාලනයට පුළුවන් වෙයි කියලා සිවිල් පාලනයට වඩා හොඳට මේ වැඩ කටයුත්ත කරා. විශේෂයෙන්ම අපි දන්නවා රාජ්‍ය සේවයේ විශාල නිලතල ප්‍රමාණයකට යුද හමුදා නිලධාරීන් සහ වෙනත් හමුදාවල නිලධාරීන් පත් කරනවා. පැහැදිලිවම දැන් මේ ආකාරයට හමුදා නිලධාරීන් විවිධ අනතුරට පත් කිරීම බරපතල තත්වයක් මේක. මොකද අපි හාන්නේ මේක යම්කිසි විදියක හමුදා කරේට ලක් කිරීමද මේ කරන්නේ රාජ්‍ය සේවය. දැනට අපි බලමු අමාත්‍යංශ ලේකම් දුර අටක ඉන්නේ සම්පූර්ණයෙන්ම මේ වෙනකොට හමුදා නිලධාරීන්. ලක්සතොස ගත්තත්, ඒ වගේම පාරිභෝගික අධිකාරිය ගත්තත්, ඒ වගේම රේගුව වගේ ආයතන ගණනාව හමුදා නිලධාරීන්. දැන් වරාය අධිකාරිය ගත්තත් ඉන්නේ පිටපු හමුදාපතිවරයා. ප්‍රධාන තනතුරු මේ ආකාරයෙන් හමුදා කරේට ලක් කිරීම අපි දැඩි ලෙස විරෝධය පළ කරනවා. මොකද මේ වැරදි ක්‍රියාවක් මේ වෙමින් තියෙන්නේ. මේක තුළ අති භයානක පරිසරයක් නිර්මාණය වෙනවා යම්කිසි දෙයක බිය ගැන්වීමක් සහිතව. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් වංචා දූෂණ ගැන කතා කරන්න දේශපාලඥයන්ට අත දික් කරන්න චෝදනා කරන්න මේ රජයේ ඉඩ තියලා නැහැ. අපි දන්නවා පසුගිය ආණ්ඩුව බලයට පත් වෙලා මාස දෙකක් යන්න කලින් මහ බැංකුව මංකොල්ල කෑවා. නමුත් අද ඒ සඳහා නායකත්වය ලබා දීලා තියෙන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආයතනවලින් දේශපාලඥය වේවා එමත් නැත්නම් රාජ්‍ය නිලධාරියා වේවා හැම කෙනෙක්ටම මේ රටේ වංචා දූෂණ වලට නීති එකයි කියන එක අද ජනාධිපතිතුමන් වැඩපිළිවෙල ආරම්භ කළා තියෙනවා. පැහැදිලිව රජයේ ඉන්න හෙංචයියන් රජයට සම්බන්ධ කණ්ඩායම් දූෂණයේ අක්‍රමිකතාවයන් හොරකම ඉතාමත් සාර්ථකව කරගෙන යනවා කියන එක ඉතාමත් පැහැදිලි. අපි දන්නවා ජනාධිපතිතුමා බොහොම අමාරුවෙන් වැඩ කරනවා කියලා අපිටත් ආරංචි තියෙනවා. ඒ වැඩ කිරීමත් එක්ක අපි විශ්වාස කරනවා ජනතාවට බඩු මිල අඩු කරන්න නිසඳහා වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න. ජනාධිපතිවරයා අඳුරේ අතපත ගන්න. මහින්ද රාජපක්ෂ අගමැතිවරයා අද අසරණ තත්ත්වයට පත් වෙලා තිනු. ආණ්ඩුවේ ඉන්න මැටි මෝල් කැබිනට් මණ්ඩලය අද කර කියා ගන්න දෙයක් නැතුව උඩුබැලියට බලාගෙන ඉන්නවා. අපි 2021 වසරට පියනගන්නේ වැටිලා තිබෙන ආර්ථිකය නැවත ඉතාම ශක්තිමත් ගොඩනැගීමේ අරමුණ ඇතිව 2021 වසරේදීත් අපි අපේ භෞතික අඩිතල පහසුකම් සංවර්ධනයේ කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ දේශීය ආයෝජන හරහා. බොරු කියන ආණ්ඩුවක් වෙනුවට විශ්වාස තබන නායකයෙක් තෝරාගත යුතුයි කියන තැනට අද රටේ ජනතාවගේ මතය නිර්මාණය වෙලා තියෙනවා. අපි ආණ්ඩුවට අභියෝග කරන එන්න පළාත් සභා මැතිවරණයට. පළවෙනියටම අපි බලන්න ඕනේ පළාත් සභා රටට අවශ්‍යද නැද්ද කියන එක පිළිබඳව බලන්න ඕනේ. ඒ වගේ ආයතනයක් පිටවනකොට නීති හදන්න බලයක් නැත්නම් තේරුමක් නැහැ. නායකයාගේ බෙල්ල මිරිකන්න බලන් ඉන්න හැම වෙලාවෙම නියෝජන නායකයනේ. එහෙම කිව්වම හිතනවා දැනද රජිත් එමුතුමා සරණිල කිසිමාතේ බලන් හිටියා කියලා. ඒකනේ මම මේ කියන්නේ. හැම වෙලාවෙම ගොඩක් පක්ෂවල නියෝජන නායක ට්‍රයි කරන්නේ නායකයා වෙන්න. ඒක ප්‍රජාතන්ත්‍රීය ලක්ෂණ පරයා ඉස්සරහට යන දෙයක්. ප්‍රදේශ රසක බඩේරුංගු ඇතුළු වගාවන් රසකට හානි සිදු කළ සේනා දළබුවා මෙවන විට මිරිස් වගාවටද ව්‍යාප්ත වී ඇති පුබතක් බලංගොඩ ප්‍රදේශයේ අපට වාර්තා වුණා. ගොවීන් චෝදනා කරන්නේ සේනා දළබු ව්‍යාප්තිය නතර කිරීමට තවමත් නිසි විසඳුම් ලැබී නොමැති බවයි. ශ්‍රී ලංකාවේ වගාවන්ට හානි සිදු කරමින් සිටින සේනා දළබු ව්‍යාප්තිය පිළිබඳව අප අපගේ ප්‍රවෘත්ති විකාශයන් තුලින් ඔබ වෙත දිගින් දිගටම තොරතුරු වාර්තා කළා. සේනා දළඹු ව්‍යාප්තිය නතර කිරීම උදෙසා කෘමිනාශක ද්‍රව්‍යයක් සොයාගත්තද ඇතැම් ප්‍රදේශවලට එය සාර්ථක වී නොමැති බවයි අපට තොරතුරු වාර්තා වුණේ. මේ අතර පළමු වතාවට අමුමිරිස් වගාවට සේනා දළඹුවන් හානි කිරීමට පටන්ගෙන ඇති පුවතක් අපට බලංගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා. දැන් අදත් මගේ මේ ගොවිපොලට මේ තෙල් ගැහුවා, මේ මිරිස් ටිකට තෙල් ගැහුවා. ඒ පොණු තාම වඳුනේ නැහැ. ඉස්සෙල්ලතර මේ බඩේ රුංගුව ගාවට ආපු වෙලාවේ මම කිව්වා. ඒ කියලාවත් ආවේවත් නැහැ. මේ කුචිකර්මී මහත්තයාට මම කිව්වා ඇවිල්ලා බලන්න කියලා. නමුත් මහත්තයා කිව්වා ඒ සේනා දළමු නෙමෙයි කියලා.
මෙම තත්ත්වය දිගින් දිගටම පැවතිය හොත් බෝංචි වගාව සහ මුංගට වගාවද විනාශ වීමට ඉඩ ඇති බැවින් ඔවුන් ඉල්ලා සිටින්නේ මෙයට නිසි විසඳුමක් ලබා දෙන ලෙසයි. මොනවද අපේ කොටු වලට තම හානිය ආරම්භ වුණා විතරයි. ඒවට මොනවා හරි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් ඇවිල්ලා විසඳුමක් දෙනවා නම් දැන් මේ අපේට වෙච්ච පාඩුව ඒ රජයේ පාඩු නැතුව අපිටම දරාගත්ත හැකි මේ ලෙඩේ එන්නේ නැති වෙන්න දැන් හරි විසඳුමක් දෙනවනේ. මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ ගොවීන් 60ක් පමණ සේනා දනබු ව්‍යාප්තිය නිසා තම වගාවන් විනාශ වීමෙන් ඔවුන් මේ වන විට දැඩි අසීරු තත්වයට පත්ව ඇති බව අපට වාර්තා වනවා. දැන් ඔක්කොම විනාසයිද? ඔක්කොම විනාසයි. පින් වලට එකතු කරලා කොච්චරක් දානද බෙහෙත් ගහනවා බැරි තරම් තමයි සුපින් වලට එකතු කරේ. අපි ඉතින් අර හිතේ දුකට මේ හොයලා හොයලා ඉතින් මේවා කරනවා. රත්තරම් බඩු ඉඳන් අපි මේ තිතියා ඉතින් මේ අපි ආත්මාරු කර කර ඉතින් මේ වැඩ ටික කරගෙන ගියේ. ඉරු වලට 20000ක් විතර ණය වෙලා 28000ක් විතර ණය වෙලා මේ අපි ඉරිගු ගත්තේ. අපි මෙහෙන් ගොවිතැන් කළා තමයි ජීවත් වෙන්නේ. දැනට බෙහෙත් තුන් සැරයක් කෙවුවා බෙහෙත් වලට 10000ක් විතර වියදමක් ගියා. මේ වියදම් දැල්ල මේවා කරන්නේ මේ ජීවත් වෙන්නම තමයි අපි ජීවත් වෙන්න මාර්ගයක් නැහැ. මේ දුෂ්කර පළාතේ මේ ගොවිය දුක් විඳිනවා කියලා බලන්න කිසිම කෙනෙක් එන්නේ නැහැ. කිසිම කෙනෙක්ගේ පැවැත්ම නැහැ. අපි දුක් විඳිනවා කැලේට වගේ මේ අස්සන නිරනවා මැතිවරණ වලට නම් දෙයනේ කියලා අපේ ගෙවල් හොයාගෙන එනවා. මේ අතර කන්ද උඩ රට ප්‍රදේශයේ බඩේරිඟු වගාවන්ටද සේනා දලඹුවා හානි කර තිබෙන අයුරුයි මේ. ඉතින් මේවට මේ බෙහෙත් තුන්වමන ඉතින් බෙහෙත් කීවට ගන්න කොහොමද 2000 ගණනක් කරනවා බෙහෙත් එකක්. අධිපතිතුමාට හරි කියන්නේ අපි මේ අපේ දුක් ගැන ඇවිල්ලා ඒ ගැන අපිට බලලා හැම මොනවා හරි පියවරක් ලබා දෙන හැටිට. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතාද සේනා දලඹු ව්‍යාප්තිය පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. දැන් විපක්ෂ ආණ්ඩු කාලය තමයි සේනා දලඹු වදුර මේ 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 රටට එන්නේ. හැබැයි ඒකට කිසිදු ස්ථිරසාර විසඳුමක් යාපාලන ආණ්ඩුවට කරගන්න බැරි වුණා. මේ ලෝකෙත් එක්ක මහා බැවැන්ත සම්බන්ධතා තියෙනවා කියන රනිල් වික්‍රමසිංහ මහත්තයාට ලෝකෙ කිසිම තැනකින් මේකට සහයෝගය ගන්න බැරි වුණා. යාපාලන ආණ්ඩුවට කිසිම නායකයෙකුට කුසිකර්ම ඇමතිවරුන්ට මේ සඳහා සහයෝගය ගන්න බැරි වුණා. අතිගරු ජනාධිපතිතුමත් අපේ ආණ්ඩුවේ යම් කණ්ඩායමක දෙකුදු වෙලා මේ මේ ආපු උගණ්ඩාවෙන් ආපු කණ්ඩායමට තවම කිව්වේ නැහැ මේකට බෙහෙත් පාවිච්චි කරන්න ඒ සඳහා අවශ්‍ය වැඩ කරන්න කියලා. මේ පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ. ඒ නිසා අපි උගණ්ඩාවෙන් නෙවෙයි මොන රටෙන් හරි කමන්නේ අපේ රටේ යම් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා නම් ඒකට සාධාරණ විසඳුමක් ලබා දීම සඳහා පරීක්ෂණ කණ්ඩායමක් කියලා පරීක්ෂණ කරනවා නම් ඒකට සහයෝගය දෙන්න ඕන. තවමත් නොවිසඳුණු ගැටලුවක් තමයි අලි මිනිස් ගැටුම කියන්නේ. මේ අනාවරණය වන අලි තර්ජනයේ හේතුවෙන් පීඩා විඳින මහියංගනයේ මිනිපේ සහ රිදී මාලියද යන ගම්මානවල ජනතාව පිළිබඳවයි. දීර්ඝ කාලයක සිට මහියංගනය මිනිපේ සහ රිදී මාලියද්ද ප්‍රදේශවල ජනතාවට වනාලි හේතුවෙන් විඳීමට සිදු වූ පීඩාවන් පිළිබඳව අප ඔබට නිරන්තරයෙන් තොරතුරු වාර්තා කරනවා. නමුත් ඔවුන් බලාපොරොත්තු වූ විසඳුමක් තවමත් බලධාරීන්ගෙන් ලැබී නොතිබීම කනගාටුවට කරුණක්. මේ බලන්නකො මේ දැන් අලි ගෙවල් දොරකොට ළඟට ඇවිල්ලා දොරකොටේ තියෙන මේ පොල් ගස් සුද්ධ කරන් කනවා. ඉතින් දැන් හතේ ඉඳලා කතා කරන ඔබතුමාලාට බලනකො දැන් ඔබතුමා මේකට කතා කරන්නේ. ඔව්. මේකින් කරන්නේ පණිවිඩ දෙන එක. අපි පණිවිඩ ටික යොමු කරලා තියෙන්නේ. ඊට එහා දැන් අපිට ඔයා දැන් දහ ගමනක් ගත්තදී අපිට දැක් කරන්න තියෙන දේ අපි කරලා තියෙන්නේ. මහියංගනේ සහ මිනිපේ ගොවිජන පදවලට ආසන්නව පිහිටා ඇති මහවැලි ගඟ අවට ප්‍රදේශයේ සිය වාසස්ථානයේ බවට පත් කරගෙන සිටින වනාලි රංචුවක් මෙම ජනපදවලට පැමිණ වගාවන්ට සහ දේපළවලට හානි සිදු කර තිබෙනවා. වනාලි පළවා හැරීමට ප්‍රදේශවාසීන් උත්සාහ කළද එම උත්සාහයන් ව්‍යර්ථ වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. හේන් වගාව සහ කුඹුරු වගාව සිය ජීවනෝපාය කරගත් ගම්වාසීන්ට මේ වන විට සිය නිදහස පවා අහිමි වී අවසන්. අලි ගහලා තමයි මේ ඔක්කොම විනාශ කරලා දාන්නේ. කෙසෙල් ගස්, පෙපෝල් ගස් ඔත්තේ තිබ ඔක්කොම බොබි වරයි. මේ විදිහට විනාශ කරපුවම හැමදාම වගා හදාගෙන කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ? අලි ප්‍රශ්නේ විසඳන්න එපා. ජනාධිපති අලි මිනිස් ගැටුම ඉවර කරන්න ඉක්මනින් කියලා. කොහොම ඉවර වෙන්නේ නැන්නේ මේ හැමදාම දැන් අවුරුදු ගාණක් ගියා. වන ජීවියකින් ඇවිල්ලා එකදසක්වත් එන්නේ නැහැ. හන්දේ 6ට විතර ඇවිල්ලා අලි එලවල් වට. අලි එලවෙන්නේ නැහනේ රෑ වෙනකොට. මෙම වනාලි ගැටලුවට සාධනීය විසඳුම් ලබා දීමට නිසි බලධාරීන් අවධානය යොමු කරනු ඇති බව අප විශ්වාස කර සිටිනවා. එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි අලි හමුවන්නේ මධ්‍යාහන 12ට. අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.